අද මේ රටේ උද්ගත වෙලා තියෙන තත්ත්වය පිළිබඳව රටේ ජනතාව එක්සත් ජාතික පක්ෂයේ විදිහට දැනුවත් කිරීම සඳහා විශේෂයෙන්ම ඊයේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරා විවිධ බලවේග සහ වෘත්තීය සමිති විසින්. එය ඇත්ත වශයෙන්ම ඒ බලාපොරොත්තු වන තත්ත්වයට කරගන්න බැරි වුණා. විශේෂයෙන්ම CGR එකත් වරායත් ඇරණුකොට අනිත් කටයුතු බොහොමයක් හොඳින් සිදු වුණ බව තමයි අපිට පෙනී ගියේ. නමුත් බලන්න ඕනේ අපි මේ වැඩ වර්ජනය පිටුපස නැත්තම් පසුපස තියෙන බලවේග මොනවද කියලා අපි අධ්‍යයනය කළ යුතුව තිබෙනවා. විශේෂයෙන්ම මේ කාලේ වැඩ වර්ජනයක් කළ යුතු කාලයක් නෙමෙයි. අපි දන්නවා හොඳටම අපේ රටේ ආර්ථික තත්ත්වය, අපේ රටේ බොහෝ දේවල් පසුගිය කාලේ අකර්මණ්‍ය වුණා. ජනතාවට අද අමතක වෙලා තියෙනවා එදා ගෑස් පෝලිමේ ඉඳලා පෙට්‍රල් පෝලිමේ ඉඳලා මිනිසුන්ට විදුලි බලයක් ඇනහිටීමේ සිට නැත්තම් කප්පදුවේ සිට මේ සියලු දේවල් අමතක වුණාසේ වැඩ කරන බවක් අපිට පේනවා. පසුගිය කාලේ විශේෂයෙන්ම 2015-2019 ආණ්ඩුව තුළ රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000 අවම වැටුපේ සිට විශාල වශයෙන් මුදල් වැටුප වැඩි කරා. ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ලක්ෂ 3-4-5 දක්වා මහාචාර්යවරුන්ට වැටුප වැඩි කරා. ඒ අවස්ථාවේ ඒ වගේම 2019 වෙනකන් 20 මුල වෙනකම්ම එවකට ඒ බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරා. ඒ නිසා බදු ආදායමක් ආණ්ඩුවට ආවා. අයියේ අයියේ අයියෝ අම්මා රට ගිහින් ආව විතරයි කාර් එකකුත් අරගෙන එන්න අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදි සල්ලි යුවේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අටු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක්